විශේෂයෙන්ම පොලිසිය මිනිසුන්ගේ මානව හිමිකම් කැඩීම සම්බන්ධයෙන් කතා කිරීමේදී අපිට ප්‍රධාන සිද්ධීන් දෙකක් පිළිබඳව අවධානය යොමු කරන්න පුළුවන් පෞගිය කාලයේ සිද්ධ වුණ එකක් තමයි ලේඛක සත්තික සත්කුමාර ලියූ කෙටි කතාවක් පාදක කර ගැනීමෙන් පොලිසිය විසින් සිවිල්ලා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ ඔව්ව අධිකරණයට ඉදිරිපත් කරලා අද වෙනකන් අප ගන්න බැරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමේ සිද්ධිය. මෙහිදී කියන්න ඕන විශේෂම කාරණය තමයි හමුදුරුවරු වෙන්න පුළුවන්, හමුදුරුවරු නියෝජනය කරන සංවිධානයක් වෙන්න පුළුවන්, වෙන සංවිධානයක් වෙන්න පුළුවන්. ඕන එක්කෙනට ඕනම චෝදනාවක් එල්ල කරමින් පොලිසියට පැමිණිලි කරන්න පුළුවන්. නමුත් පොලිසිය වගකීම තමයි පැමිණිලිකරු කියන දේ ඒ ආකාරයෙන්ම පිළිඅරගෙන කිසිදු මූලික විමර්ශනයකින් තොරව අධිකරණයට පුද්ගලයෝ ඉදිරිපත් කිරීම නෙමෙයි පොලිසිය වගකීම. කවුරු මොන ආකාරයෙන් පැමිණිලි කරත් පොලිසිය වගකීම වෙන්නේ ඒ පැමිණිල්ල පිළිබඳව තියෙන සත්‍ය අසත්‍යතාවය පිළිබඳව මූලික විමර්ශනයක් කරලා ඒ අනුව තමයි පුද්ගලයන්ව එක පොලිසිය අප දෙන්න පුළුවන් නම් පොලිසියම අප දීලා යවන්න ඕනේ. පසුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න, එහෙම නැත්නම් අධිකරණයට කරුණු ඉදිරිපත් කරලා ඌට අප ලබාගෙන යන්න පුළුවන් ආකාරයට ඒ පනත් යටතේ ඒ නඩු පැවරීම් කරන්න ඕනේ. ඒතර සත්‍තිකේ සිද්ධියත් අපි දැක්කා මේ දේ වුණේ නැහැ. ඊට පස්සේ ප්‍රධානම සිද්ධිය තමයි මේ කුරුණෑගල ඉස්පිතාලේ වෛද්‍ය සාපිය පිළිබඳව සිද්ධිය. එදී තුර වෛද්‍ය සාපිට විරුද්ධ වූ අයතාලේස වත්කම් ඉපවිවා කියන චෝදනාව ගැන තමයි ඔව්ව අත්අඩංගුවට ගත්තේ. ඒකට අපි දන්න ආකාරයට අයතාලේස යම්කිසි පුද්ගලයෙක් වත්කම් හොයලා තිනවන කවුරුන් ඕ පුද්ගලයේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒතර මේ පැමිණිල්ලක් ඉදිරිපත් කරා කියලා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් එක ඒ පුද්ගලයා වත්අඩංගුවට ගන්න. මේ පැමිණිල්ල මත ඔවුන් යම් පරීක්ෂණයක් කරලා පරීක්ෂණයේ ප්‍රතිඵල අධිකරණයට දැනුම් දීලා අධිකරණය හමුවේ සාමාන්‍යයෙන් කරන්නේ නඩු පැවරීමක් තමයි. සාමාන්‍යයෙන් මේ පනත යටතේ එම අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නේ නැහැ. ඊට පස්සේ අධිකරණයෙන් ඔව් වැරදිකාරයෙක් වුණත් තමයි ඊට පස්සේ දඩුවම් නියමෙන්නේ. නමුත් මේ සිද්ධියේදී ඇත්තටම වුණේ ඔව් ඉතාම විශාල ධනස්කන්ධයක් උපයාගෙන තියෙනවා, ඌට දේපල තියෙනවා කියලා ලැබුණු පැමිණිල්ලක් මතයි කියමින් පොලිසිය ඔව් අත්අඩංගුවට ගැනීම. එතකොට මේ රටේ පුරවැසියන්ට තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් තියෙන ඒ බලාපොරොත්තුව, පොලිසිය වගේ රාජ්‍ය ආයතනයක් මේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු ආයතනයක් කඩ කරනවා නම් ඒ පිළිබඳව ඒ විෂය සම්බන්ධයෙන් ඉන්න විෂය භාර ඇමතිවරු ඇතුළු වගකීම් ක්‍රියා කරන්නේ නැත්නම් ඉතාම කනගාටුදායක තත්ත්වයක් තමයි තිබෙන්නේ. ඒ වගේම දැන් අපි දැක්ක මීට කාලයකට පෙර විශේෂයෙන්ම යම් යම් අපරාධ සම්බන්ධයෙන් සැකයට භාජ වෙන පුද්ගලයන්ව පොලිසිය ආයුධ සොයා ගන්නයි කියාගෙන ගොස් හෝ වෙනත් නාටකීය පිටපත් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවට යොමු කරලා ඒ පුද්ගලයාටත් තමන්ගේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කරන්න දීලා අධිකරණ විභාගයකින් පසු දඩුවම් ලබා දිය යුතු තත්ත්වය වෙනස් කරමින් පුද්ගලයන්ව ඝාතනය කිරීමේ සංස්කෘතිය ඒක පෞගිය කාලේ අපි දැක්ක නැවතිලා තිබුණා. නමුත් දැන් නැවතක් සිද්ධියක් අපිට ආරංචි වෙනවා. පොලිසියට සම්බන්ධ පොලිස් නිලධාරියෙක්ව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකයට භාජනය වූ පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්න යෑමේදී ඇති වූ වෙඩි වූ මාරුවකදී ඒ පුද්ගලයා මිය ගියා කියලා පොලිසිය නිවේදනය කරලා තියෙනවා. ඉතින් මේවා ඇත්තටම නාටකීය සංදර්ශන. මම හිතන්නේ මේ තත්ත්වය ඉතාම භයානකයි. දැන් රටේ තියෙන අදහස නීතිය. ඒතකොට දැන් අපිට නැවත අනතුරක් මතුවෙලා පේනවා මේ අදිශ නීති තත්ත්වයේ යටතේ. මේවල අර පරණ පුරුදු වර්ධනීය අවස්ථාවන් නේද? නීතිය ආධිපත්‍ය කියන එක නැති ඇයිද? එමගේ පුරවැසියන්ට තමන්ගේ අයිතිවාසිකම නීතියේ ඉදිරියේ තමන්ගේ සාධාරණත්වයේ පෙන්වීමට තියෙන අයිතිවාසිකම කියන එක නැති වෙයිද කියන ඒ සාධාරණ සැකය දැන් මතුවෙලා තියෙනවා. මම හිතන්නේ මේ තත්ත්වය අපිට කොහොමවත් පිළිගන්න බෑ කියන එකයි.